Sri Lankavat Omane Tatra Palama Visa Visa Tarange, Edinendi Omane Al Amarat Kridanganendi Sri Lanka Velavek, Sasatunai Theatre Pamana Patuna. Kasi Vasi Dino Oman Nayaka Sishan Maxut, Pratamen Pandota Paradima Sanda Sri Lanka Kandamata Aradhana Kala. Eyanuwa Pitete Pesi Sri Lanka Kandame Kadulu Hatrak, Lakun Panas Ekak Tula Bindanamimata Oman Kandame Vegapandu Balaniya Samatuna. කෙසේ වෙතත් පස්වන කඩුලට අවිෂ්ක ප්‍රනාන්දු සමගින් එක්ුණායක දසුන් චානක ඕමානයට 6 8ක් රැගෙන ආවා. ඒ අනුව දසුන් චානක පන්දු 24ක් තුල ලකුණු 51ක් ලබාගත් අතර අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 59ක් තුල ලකුණු 83ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වගේම මෙම තරඟයේදී දසුන් චානක 6 පාරවල් 5ක්ද අවිෂ්ක ප්‍රනාන්දු 6 පාරවල් 5ක්ද එල්ල කළේ ඕමාන් පන්දු යවන්නන් පිළිමඳව කිසිදු තැකීමකින් තොරවයි. එයනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20 අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටේට පේසි ඕමාන් කණ්ඩායමට පන්දු අර 20 අවසානයේ ලබා ගැනීමට හැකි වුණේ කඩුලු 8ක් දැවි ලකුණු 143ක් පමණයි. මෙහිදී නසීම් කුෂි පන්දු 22කදී ලකුණු 40ක් ලබාගත් අතර මොහමඩ් නදීම් පන්දු 32කදී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණා. මේ අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලෑණිය ඕමන් කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ තරම කියාපෑමට සමත් වූ අතර ඒ අනුව ලහිරි කුමාර කඩුලු 4ක් ලකුණු 30කදී දවා ගැනීමට සමත් වූ අතර නුවන් ප්‍රදීප් කඩුලු 2ක් ලකුණු 7කදී දවා ගැනීමට සමත් වුණා. කෙසේ වෙතත් ඕමන් පිටිකරුවන් අවසන් මොහොතේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් ගෙන දීමට සමත් වුණා. අවසන් පන්දු අර දෙක තුල ලකුණු 30ක් ලබා ගැනීමට තිබූ අතර අවසන් පන්දු අර දෙක යොමු කළ ලහිරි කුමාර චාමික කරුණාරත්නත් ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට රැගෙන ආවා. කෙසේ වෙතත් ලංකන් ක්‍රිකට් නම් සිතෙන්නේ ඕමන් කණ්ඩායම පරාජයට පත් උනත් රැකියාවක නිරත වෙමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන කණ්ඩායමක් වශයෙන් ඕමන් කණ්ඩායම ඉතා හොඳින් දස්කම් පෑ බවයි. ඉතින් මෙම තරඟයේ පිළිමදව ඔබට සිතෙන්නේ කුමක්ද අපට කමෙන්ට් කරන්න. ඉතින් මෙවැනි පැයෙන් පැය අලුත් වෙන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් දැනගන්න ලංකන් ක්‍රිකට්ට subscribe කරලා එහා පැත්තේ තියෙන සීනුවත් නාද කරන්න ලංකන් ක්‍රිකට් වෙනවා අලුත් වීඩියෝ එකකින් විදුලි වේගයෙන්.